ස තුමුණේ මේ දවස්සල මේ කබ්‍රාල් බීතිකාාවකින් විපක්ෂය පළනවානේ ගබ්‍රාල් මහත්්‍ය කියපු දේවල් දැංගිහිල්ලලා මහබැංක්කුවේ ඔය බලය පවිච්චි කල්ල කරෝතිී එහම. යන තැනු පල්ල හැටර කිසි දසක මේ රටේ වෙච්ච නැති දෙ බාන්්ඩාගාරයට තියන වගකීම තමයි චන්දදීපු චන්දදායකයොන්ට සහනිත්සිලදනාටම එ තමන් විශ්වාසකන දේශපාලන මත්තය හරහා මේ රට ගොඩනගත් හැබැයි මහබැංකුව කියන්නේ දේශපාලන කතාවක් නෑ කියලා මහබැංකුව කරන්නේ දේශපාලන ජඥඥාගේ තියන ඕනෑකම ඉෂ්ට කරන නෙම. ම පුදගලිකහම ඇතුමාට මේ නොයකුද්දේ අවලාධ කරන්න සූදාාන නහ නමු ඒ කාල වෙච්ච සිද්ධිය සම්බන්ධය මේ රටේ විශාල කතිකාවක් ඇතිවෙලා තියනවා න බීතිකාව කිවහම මේ රට වෙනුවෙන් තියන බීතිකාවත්තිය නතු අපිටති බීතිිකා වන්න. මොකද ය කබ්‍රාල් මහත්ත්‍යයා කිය පු දේවල් දැන්ගිහිල්ලා මහබැංක්කුවේ ය බලය පාච්චි කල්ල කරෝතිීන්ගහම. තියන ැනු පල්ල හට වරන එතන හට අපට කිසික ටලුන්නෑ පුදගලිකව අපට ගබ්්‍රා මත්ත්‍යයක්ත්තක කිසි හෙම ප්‍රශ්නයන්නෑ ක් ජාතික පක්ෂේ හිටපු සාමාජකරණි කලින්ේ ඔහ අප පලත් සබභාවව හිටපු මතීනය කොළොඹ මේ වැල්ලවත්ත පැත්තේ ඊට පස්සේනේ ඔය අනිපඇතර ගිය හැබැ මෙහෙම දයක්ත් තියෙනවා දැන් මහබැංකෝ කියන්නේ ස්වාධීන ආයතනයක් කොට ජා්‍යන්තරත්යක සම්බන්ධය වන කොට ඒඒ ස්වාධීනත්වය පිළිබඳව ලොකු ගැටලු රාශයම් මත්තුවන මේ පාර මොකද පාලිමේතු මන්ත්‍රීවරයක් හැටියට ඉඳලා අද අස්වෙලා අදම ජනතිපති වරයා එතුමා පත් කරලා මහ ැංකව අතිපති හැටියරේ කිසි දවසක මේ රටේ වෙච්ච න තිේද මොකද අපි දන්නවා දැ රාජ්‍යමූල්්‍ය සංක එක කියන්නේ බහන්ඩආකාරය මුදල් ඇමතිවරයා ඒ ගොල්ලොත්වවෙන්නේ නිවාර් කබ්රාල් මැතුවත් පත් වනේ ජනතාවගේ චන්දෙන් හැරනේ එතකොට ඒ ජනතාව ජත්තුමාට කබ්‍රාල් මහත්මාවේ ජාති ක ලයිස්තු නෑ ම දන්නවා ඒ පොහොට්ටුව පක්ෂටාපු චන්ද ප්‍රමාණයට අනුවනේ ඔහුව පත්කරේ ඒ කියන්නේ ඔහු තනග කරේ නෑ එත බීතිකාවත් තිබ්බද නැද්දන්නන්නේ නෑ දිනාගන්නකම්න්ධයෙන් කෙේ වෙත ඔහු පත්වෙන්නේ ජනතාවදීපු චන්ද ඔහු ගිහිල්ලා චන්ද වේදිකාවේ කතා කරන්නෙ. එතකොට ඒක දේශපාලන හරහා තමයි එතුමා මෙතන්ටාවේ. එතකොට බාණ්ඩාගාරයට තියෙන වගකීම තමයි හැටනමලක්ෂයක් චන්දදීපු, චන්දදායකෝොන්ට සහනිත් සිලදනාටම. එ තමන් විශ්වාස කරන දේශපාලන මතය හරහා මේ රට ගොඩ නගත්. ඒ UුවP වෙන්න පුළුවන්, ගජන ලේගේවෙන්න පුලාා පොහොට වෙන්න පුරුණ ද පක්ේ වන්න පුලා හැබැයි මහා බැංකුව කියන්නේ දේශපාලන කතාවක් නෑකි. මහබැංකුව කියන්නේ ස්වාධීනෑ. මහබැංකුව පත්වෙලා මහබැංකුව කරන්නේ දේශපාලන ජඥාගේ තියෙන ඕනෑකම ඉෂ්ට කරක නෙමේ. එක කවදක්කත් එහම විය යුතු නැහැ එහෙම වනෝතින් එහෙම අර භීතිකාවති නයකයි. මොකද බාන්්ඩාකාරයයි මහ බැංකුවෝයි දෙකම දේශපාලය කරයවුුණ හොති. දෙකම මේ බැසිල්ලඇමත්තුමාට ප්‍රශ්ධන තුමා දේශපාලක්දිය. ඇැබයි නිවාටකාර කාල් මැතිතුමා දේශපාලක්යෙන් හැටියන මහ ැංකෝ දේශපාලය කරනකොට මේ ඉන්න දැන්න පල්ලටවත්න. හැබැ මේ හුදු දේශාලකයක් නවේන්නේේ ඔහුගේ තිහාහස පැලවවා මාහා ැංකව අධිපතිවර විදි මතම මතක විදිට අවුරදු අටක් විතර සේවය කරල තිබන්නේ. ඕ වි සේවය කරපු කාලේ. ම පුද්ගලිකහම තුමාට මේ නොයකුද්දේ අවලාධ කරන්න සූදානන් නැහැ. නමුත් ඒ කාලෙ වෙච්ච සිද්ධියින් සම්බන්ධය මේ රටේ විශාල කතිකාක් ඇතිවෙලා තියෙනවා. මොකද වනේ ඇයිහෙම වනේ ඒවට මොකද කරේ හරි ඉතින් ඒ නිසා එතන ගැටලුවත් තියෙනවා ඉති එක තමයි ඒරන් වික්‍රමරත්න අපේ මන්සිතුමා දැඩ්ඩි විරෝධය පෑව මේ සම්බන්ධය. අනිත්‍යක තමයි දැ. මුදල් පාණතා අනුවනේ සංක මහබැංකේ අධිපතිවරු පත්කරන් එතුේ මුදල් පනති තියෙනවා මන්ත්‍රීවරයක්ම පත් කරන්න බෑ කියලා. එතකොට මෙ එකොළහමාට්ට අස්වෙලා හයාමාට්ට පත්වෙනකොට මේක සදාචාරාත්මක ගැටලුවකුත් තියෙනවා. හැබැයි නීර්්‍යනුකූලව මන්ත්‍රීවරෙක් නෙ යහ එකතම මංකවේ සදාචාරාත්මක ගැටලුවත් තියවා කිය. ද මන්ත්‍රීවරෙක් වෙලා හිටියන අද පෙබරව මේ සමවෙන්න මේ ්‍රප්තම් ප්‍රමාස ධාත් වන එතකොට මෙතුමා ධාතුන වනිදා මන්ත්‍රීවරේ ධාතුන් වනි තම ජනාධපත්තුමා පත් කරවා මේ මු මුදල් මණඩලේ සභාපති හැටිය.